महाद्वीप लोकिकीया तीनवद කියලා අහුවාම ඕනම කුඩා දරුවෙක් උනත් ඒට ලිහිසීම පිළිතුරු දෙනවා. පෘථුවියේ පවතින දැනට පිළිගන්නා මහද්වීප ගණන 7ක්. ශ්‍රී ලංකාවේ අපි අයත් වෙන ආසියාව, අපිට මායිම් තිබෙන යුරෝපය සහ අප්‍රිකාව වගේම උතුරු සහ දකුණු ඇමරිකා මහද්වීප දෙක ගැනත් හැමෝම දන්නවා. වැඩි දිනකට අමතක වෙන මහද්වීප දෙක තමයි ඕෂනියාව සහ ඇන්ටාක්ටිකා. මේ හත එකතු වීමෙන් තමයි අද අපි දකින ලෝක සිතීමේ ගොඩබිම් නිර්මාණය වන්නේ. කොමුණත් ඇත්තටම මේ මහද්වීප බිහිවුණේ කොහොමද? අද මේ සුවිශේෂී වීඩියෝවෙන් අපි කතා කරන්නේ අන්න ඒ ගැනයි. විශේෂම අද අපි දකින මේ ගොඩබිම් සියල්ල මහද්වීප විදියට කැඩෙන්න හේතු වුණු ක්‍රියාවලිය ගැන සවිස්තරාත්මක විස්තරයක් මේ වීඩියෝව අවසානයේ වෙනතෙක් ඔබ රඳුනොත් දැන කියා ගන්න පුළුවන් වේවි. නවසීලන්තයේ මැදි කරගෙන පවතින 8 වෙනි මහද්වීපයක් ගැනත් අපි මෙහි අවසානයේට ඔබට කියනු. රඳන්න කියලා ආරාධනා කරනවා අදත් කුතුහලය පිරුණු වීඩියෝවක අවසාන තත්පරය දෙක ඔබේ ආදරණීය විශ්ව ලෝකයට එක්ක. අංක 1 භූමිය කියලා දෙයක් තිබීමම හරිම පුදුමාකාරයි. සාමාන්‍යයෙන් ඔබත් මමත් ජීවත් වෙන මේ පෘථුවියේ ගොඩබිම් කියලා දේවල් තියෙනවා කියන එක ජීවත් වෙන අපිට නම් එච්චර පුදුමාකාර දෙයක් නෙවෙයි. හැබැයි අපේ ග්‍රහලෝකයේ පවතින සාගර ජල ප්‍රමාණයත් එක්ක බැලුවාම ඒක ඇත්තටම පුදුමයට කාරණාවක්. වර්තමානයේ වෙද්දී පෘථිවි පෘෂ්ඨයෙන් 73% ප්‍රමාණයක්, ඒ කියන්නේ හරියටම ගත්තොත් 4/3 ආසන්න ප්‍රමාණයක් මුහුදෙන් වැහිලායි තියෙන්නේ. මේ ජල ප්‍රමාණය මොන තරම්ද කියලා තේරුම් ගන්න හොඳම ක්‍රමයක් තියෙනවා. නිකමට හිතන්නකො මෙහෙම පෘථුවිය සම්පූර්ණයෙන්ම සුමට ගෝලයක් බවට පත් වුණා කියලා හිතමු. එහෙම වුණා නම් මේ සමස්ත පෘථුවි පෘෂ්ඨයම කිලෝමීටර 2.2ක් තරම් උසකට වැසී යන තරම් ජල ප්‍රමාණයක් මේ මුහුදේ සාගරයේ තියෙනවා. ඉතින් මෙච්චර ජල කඳක් ජල ප්‍රමාණයක් පවතිනකොට එච්චර තිබිලත් එයින් පිටත ලොකු භූමි ප්‍රදේශයක් නිරායවිත් තිබීමම පුදුමයක් බව ඔබටත් වැටහෙන්නට ඕනේ. ඒක මොන තරම්ද කියනවා නම් පෘථුවි ඉතිහාසයේ යම් කාලවල මුළු පෘථුවි පෘෂ්ඨයම සාගරයෙන් වැසී තිබුණු කාල ගණනාවක් තිබිය හැකි බවටයි මේ වෙද්දි මත පළවී තිබෙන්නේ. ඒ වගේම අනාගතයේ දවසක ඒක නැවතත් සිද්ධ වෙන්න බැරි කමක් නැහැ. අංක 2 ආදි කල්පික පෘථුවිය සහ එහි ස්තර. ඉතින් ඇත්තටම මේ භූමිය විහිවුනේ ඇයි? ඒක නියම අදහසක් ගන්න නම් අපිට පෘථුවියේ ආදි කල්පික ඉතිහාසයට යන්නම වෙනවා. සූර්යයා මැදි කරගෙන තිබුණු දෙවැන්ත දූවිලි වළාවක් මේ ගුරුත්වයේ බලපෑම හරහා කැටිවීමෙන් ග්‍රහලෝක නිර්මාණය වන බව තමයි අද පිළිගන්නා මතය වෙන්නේ. කොමර මේ විදිහට පෘථුවිය නිර්මාණය වුණු මුල්ම කාලෙදි මුල්ම සමයේදී එක බොහෝ මූලද්‍රව්‍ය සහ සරල සංයෝග විශාල ප්‍රමාණයක එකතුවක් වෙලා තිබුණා. කොමුණත් කාලයක් ගත වීමත් එක්ක පෘථුවිය අභ්‍යන්තර ගුරුත්වාකර්ෂණය සහ මේ භ්‍රමණය නිසා බරින් වැඩි දේවල් බහුතරයක් පෘථුවිය අභ්‍යන්තරයට ගිලිලා ගියා. සහලු දේවල් මොකද වෙන්නේ? එතකොට බහුතරයක් එහි පිටත කොටස එක්කාසු වෙනවා. ඝනත්වය වෙනස් ද්‍රව්‍ය ගණනාවක එකතුවක් මේ වගේ දෙයක් විදිහට සිද්ධ වෙන එක එච්චර පුදුමයක් නෙවෙයි. හරියට අපේ ශරීරයේ දුවන ලේ වුණත් පරීක්ෂණ නලයකට දාලා කේන්ද්‍ර අපසරණයට ලක් කරාට පස්සේ බරින් වැඩි ඝන ද්‍රව්‍ය පහළට ගිහිල්ලා එහි ප්ලාස්මාව කියන කොටස ඉහළ කොටසේ ඉතිරි වෙන බව ඔබත් දන්නවා ඇති, ඔබ ඉගෙනගෙන ඇති. අද අපි දන්න පෘථුවි ගර්භයේ අභ්‍යන්තර සහ පිටත කොටස ඒ වටා තිබෙන ද්‍රව්‍ය මණ්ඩලය සහ පිටත කබල විදිහට ස්තර හතරක් නිර්මාණය වෙන්නේ දීර්ඝ කාලයක් තිස්සේ සිදු වුණු මීට සමාන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් විදිහටයි. අංක 3 පිටත කබල සහ එහි සැකැස්ම. පෘථුවියේ තිබෙන සියලුම ස්තර අතරින් භූමිය ගැන සැලකද්දී වඩාත් වැදගත් වෙන්නේ මේ පිටත කබල. මේ කබල එකිනෙකට පැහැදිලි වෙනස්කම් සහිත කොටස් දෙකක් දක්ින්න තියෙනවා. ඒ තමයි සමුද්‍රීය කබල හෙවත් ඕෂනික් ක්‍රස්ට් සහ මහද්වීපික කබල හෙවත් කොන්ටිනෙන්ටල් ක්‍රස්ට්. මේ දෙක තමයි පෘථුවියේ දකින්න තියෙන කොටස් දෙක. පෘථුවියේ පෘෂ්ඨය සම්පූර්ණයෙන්ම වැහෙන විදිහට මේ වර්ග දෙකට අයත් කබල කොටස් තැන තැන පැතිරිලා තියෙනවා. ඒවායේ සැකැස්ම කිසිම විදිහකින් ඒකාකාරී නොවුනත් මේ කබල වර්ග දෙක අතර අපිට නිතරම පැහැදිලි වෙනස්කමක් දකින්න පුළුවන්. සමුද්‍රීය කබල ගත්තොත් වැඩි වශයෙන් ඒක නිර්මාණය වෙලා තිබෙන්නේ බැසෝල්ට් කියලා හඳුන්වන ඝනත්වයෙන් වැඩි පාෂාණ සහ වෙනත් බරින් වැඩි දේවල් වල එකතුවෙන්. මහද්වීපික කබල ගත්තොත් ඒක ප්‍රධාන වශයෙන්ම ග්‍රැනයිට් පාෂාණ වලින් සහ බරින් අඩු දේවල් වැඩි ප්‍රමාණයක එකතුවෙන් තමයි නිර්මාණය වෙලා තිබෙන්නේ. ඊට අමතරව ගත්තොත් මහද්වීපික කබල බොහෝ විට කිලෝමීටර 30කට වැඩි ඝනකමකින් යුක්තයි. සමුද්‍රීය කබල ගත්තොත් සාමාන්‍ය ඝනකම වෙන්නේ කිලෝමීටර 7ක් විතර. මේ වැඩි ඝනකම සහ බරින් අඩුකම තමයි මහද්වීපික කබල පවතින බොහෝ ප්‍රදේශ සමුද්‍රීය කබලට වඩා ඉහළින් පිහිටන්න හේතු වුණේ. සාගරයෙන් මතුවුණු ගොඩබිම් කලාප ඇති වෙන්නටත් ඒ ප්‍රධාන හේතුවක් වුණා. මේ කබල වර්ග දෙක අතර මේ වෙනස්කම් මේ වීඩියෝවේ අවසාන කොටසේදී අපි සීලෑන්ඩියා ගැන කරන විස්තරේ වටහා ගන්න ඉතාම වැදගත් වේවි. අංක 4 මහද්වීප හැදුණු හැටි ගැන අතීත මත මොනවාද? වර්තමානයේ ගත්තොත් මහද්වීප කබලවල වෙනස්කම් අනුව බෙදා වෙන කිරුණත් අතීතයේදී ඒක සිද්ධ වුණේ සාගරයෙන් වෙන්ව තිබීම මතයි. දේශාටන යුගයේ ආරම්භ වෙලා ලෝකයේ පුරා නැව් ගමන්වල යෙදෙනවත් එක්ක ලෝකයේ එකිනෙකින් වෙන් වූ දැවැන්ත ගොඩබිම් කලාප රසක් පිටා ඇති බව තමයි හැමෝම අවබෝධ කරගත්තේ.
ඒ අසුරෙන් ටිකෙන් ටික ලෝක සිතේමත් වර්තමානයේ අපි දන්න හැඩයට සමාන විදියට සම්පූර්ණ වෙන්න පටන් ගත්තා. කොහොම වුණත් දන්න කාලයක ඉඳලම කවුරුත් හිතාගෙන හිටියේ සියලුම මහද්වීප අද අපි දකින ආකාරයටම හැමදාමත් පැවති බවයි. ඒක වෙනස් කරමින් මහද්වීප කාලයත් එක්ක එහා මෙහා ගමන් කරන බවට මුලින්ම මතයක් ඉදිරිපත් උනේ 1596 දී. සිතියම් නිර්මාණකරුවෙක් වූ ඒබ්‍රහම් ඕටේලියස් නම් පුද්ගලයා විසින් තමයි මේ මතය නිර්මාණය කළේ. ගොඩබිම් කියන්නේ සාගරයේ පාවෙලා යන දේවල් කියලා හිතපු ඔහු දීර්ඝ කාලයක් තිස්සේ ඒවායේ පිහිටීම් වෙනස් වෙලා ඇති කියලා මතයක් පළ කළා. පස්සේ 1800 ගණන්වල ජීවත් වුණු ඇලෙක්සැන්ඩර් හම්බෝල්ට්, ඇන්ටෝනියා පෙලෙග්‍රිනි වගේ යුරෝපියානු භූවිද්‍යාඥයනුත් ලෝක සිතියමත් එක්ක සමහර මහද්වීප කුඩා දරුවන් සාදන ප්‍රහේලිකා වගේ එකිනෙකට කෙලින්ම යා කළ හැකි හැඩ සහිත බවයි පෙන්වා දුන්නේ. විශේෂයෙන්ම ගත්තොත් අප්‍රිකාව සහ දකුණු ඇමරිකාව මේ විදියට කිසිම හිඩසක් නැතිව යා කළ හැකි. අංක 5 ඇල්ෆ්‍රඩ් වැගෙනගේ මහද්වීප පාවීමේ න්‍යාය. කොමුණත් මහද්වීප තැනින් තැනට ගමන් කරන බවට යම් පදනමක් සහිත මතයක් මුල්ම පරට ලෝකෙට ඉදිරිපත් කළේ ඇල්ෆ්‍රඩ් වැගෙන කියන භූවිද්‍යාඥයෙක් විසින්. කාලයක් තිස්සේ මත පළ වූ ලෝකසිතියමේ මහද්වීප පිහිටා තිබෙන ආකාරයට අමතරව එවගේ ප්‍රදේශවල භූවිෂමතා සමාන පොසිල හමුවීම වගේ කරුණු කාරණා අධ්‍යයනය කරපු ඔහු ඒ අසුරෙන් මීට දීර්ඝ කාලයකට කලින් සියලුම මහද්වීප තනි ගොඩබිමක්සේ පැවති බවට වන මතය මුල්ම වරට ඉදිරිපත් කළා. ඒ හරියටම 1912 අවුරුද්දේදී අතීතයේ තිබුණු තනි ගොඩබිම ඔහු පැන්ජියා කියන නමින් තමයි හඳුන්වා දුන්නේ. මේ වචනය පෑන් සහ ජියා යන්නේ එකතුවක්. ඒකේ අදහස වෙන්නේ ගෝලීය ගොඩබිම යන්නේ. පෑන් යන ගෝලීය හෝ සමස්ත ලෝකයටම බලපාන යන අදහස සහිතව නිතරම භාවිත වෙන උපසර්ගයක්. වර්තමානයේ කොරෝනා වසංගතය පැන්ඩමික් එකක් කියලා කියන්නේ මේ වගේම පෑන් සහ වසංගතය කියන අදහස ඇති එපිඩෙමික් කියන වචනවල එකතු වෙන. ඇල්ෆ්‍රඩ් වැගෙන ඉදිරිපත් කරපු මතේ පිළිගත හැකි සාක්ෂි බොහෝමයක් පෙන්වා දී තිබුණත් ඒකේ මෙහෙම වෙන්න හේතුවක් ඉදිරිපත් කළ තිබුණේ නැහැ. මේ නිසා ඒකට මුලින් ලොකු පිළිගැනීමක් ලැබුණෙත් නැහැ. අංක 6 වැගෙනගේ මතයේ තිබුණු ගැටලු. දැවැන්ත මහද්වීප පෘථිවි පෘෂ්ඨයේ හරහා එහා මෙහා චලනය වෙන බවට වැගෙන ඉදිරිපත් කරපු මතයට ලැබුණේ අඩු පිළිගැනීමක් වුණත් සමාරුවේට හේතු හොයන්න උත්සුක වුණා. තමන්ගේ මතය ඉදිරිපත් කරලා ටික කාලයකට පස්සේ වැගෙනම ඒ පෘථිවියේ භ්‍රමණය නිසා ඇතිවෙන කේන්ද්‍රාපසාරී බලයක ප්‍රතිඵලයක් කියලා අදහසක් ප්‍රකාශ කරනවා. හැබැයි ගණනයන්ට අනුව ඒ මහද්වීප චලනය වෙන්න ප්‍රමාණවත් නැති බවටයි අවසානයේදී ඔප්පු වුණේ. කොමුණත් ඊටත් වඩා ගැටලුවක් වුණේ වැගෙන විසින් ඉදිරිපත් කරපු මහද්වීප චලනය වෙන වේගයයි. අප්‍රිකාව සහ ඇමරිකානු මහද්වීප දෙක වසරකට අඩි 8ක් හෙවත් මීටර 2.5 තරම් වේගයෙන් ඈත් වෙන බවයි ඔහු ප්‍රකාශ කළේ. මේ වගේ වේගයකින් මහද්වීප චලනය වීමක් විශ්වාස කරන්න පවා අපහසුයි. පස්සේ තවත් පැහැදිලි කිරීමක් විදිහට සමස්ත පෘථුවියම ටිකෙන් ටික බැලුමක් වගේ ප්‍රසාරණය වෙන බවටත් මතයක් ඉදිරිපත් වුණා. මේ වගේ පිළිගන්න අපහසු අමුතු හේතු කාරණා නිසා මහද්වීප සියල්ල ඇති වුණේ තනි ගොඩබිමකින් කියන මතය අමූලික බොරුවක් බවයි කවුරුත් හිතුවේ. විශේෂයෙන්ම 1930 සහ 40 දශකවලදී වැගෙනව ප්‍රතික්ෂේප කරන ප්‍රතිවාදී පිළිකුත් බිහි වෙන්නට පටන් ගත්තා. මොවුන් තමන්ව හඳුන්වා ගත්තේ මහද්වීප නිශ්චලව එකතැන පවතින මතය දරන්නන් කියන අදහස ඇතිව ෆික්සිස්ලා කියන නමින්. දීර්ඝ කාලයක් තිස්සේ එය විද්‍යාත්මක ලෝකයේ වැඩි පිළිගැනීමක් ලැබූ මතය විදිහටම පැවතුණා. අංක 7 භූත ඇටි ක්‍රියාකාරීත්වය සොයා ගැනීම. කොමුණත් 1960 දශකයේදී වැගෙනගේ මුල් මතය සත්‍යයක් බවට තහවුරු කරන කරුණු කාරණා රසක් හෙළිදරව් වුණා. මේකට ලොකු හේතුවක් වුණේ 1960 දී ඇලස්කාවේ හටගත් දැවැන්ත භූමිකම්පාවයි. මේ වගේ දෙයක් සිද්ධ වෙන්න හේතුව සොයාගෙන යන අතරවාරයේදී විද්‍යාඥයන්ට සමස්ත පෘථිවියේ පිටත කබලම එකිනෙකින් වෙන්වුණු භූතැටි ගණනාවකට වෙන් වී ඇති බවත් ඒවා එකිනෙකට සාපේක්ෂව සුළු වශයෙන් චලනය වෙන බවටත් සාක්ෂි රසක් හමු වුණා. භූමිකම්ප ඇති වෙන්නේ ඒවා එකිනෙක තෙරපි එක්රස්වන ශක්තිය නිදහස් වීමේ ප්‍රතිඵලයක් විදිහටයි. අද වෙදි මේ භූතැටි චලනය වීමේ ප්‍රතිඵලයක් විදිහට එයට ඉහිලින් තිබෙන ගොඩබිම් සහ සාගර කලාප සියල්ලම එහා මෙහා වන බවයි විද්‍යාත්මකව තහවුරු වී තිබෙන්නේ. හැබැයි භූතැටි වල මායිම් හැම විටම මහද්වීප මායිම් වලට සමාන නොවන නිසා සමස්ත මහද්වීප පිටින්ම චලනය වන කතාව නම් ඇත්ත වෙන්නේ නැහැ. හැබැයි සෑම ගොඩබිම් ප්‍රදේශයක්ම කාලයක් පුරා පෘථිවිය මතුපිට එහා මෙහා වී ඒවා එක්වීම සහ වෙන්වීම සිදුවන බව නම් සත්‍යයි. මේ නිසා අද වෙද්දි මහද්වීප එහා මෙහා ගමන් කරන මතය වෙනුවට ඒ වගේම භූමිකම්පා සහ ගිනිකඳු ක්‍රියාකාරීත්වය ඇතුළු බොහෝ දේ වඩාත් හොඳින් විස්තර කරන භූතැටි මතයට වැඩි පිළිගැනීමක් ලෝකෙ ලැබී තිබෙනවා. අංක 8 සීලෑන්ඩියා 8වන මහද්වීපයද. අපි කලින් 3වෙනි කොටසේදී කතා කරපු පෘථිවි කබල නිර්මාණයේ වී ඇති මහද්වීපික කබල සහ සමුද්‍රීය කබල අනුව වෙන් කරන මහද්වීපත් අතීතයේ ලෝකසිතීමේ ගොඩබිම් කලාප තිබෙන ආකාරය අනුව බෙදා වෙන් කළ මහද්වීප 7ත් අතර ලොකු වෙනසක් ඇත්තේ නැහැ. හැබැයි ප්‍රශ්නයක් තිබෙන එක ස්ථානයක් දකින්න තියෙනවා. ඒ තමයි නව සීලන්තය වටා නොගැඹුරු මුහුදේ පිහිටා ඇති අති දැවැන්ත මහද්වීපික කබල.
සාගරයෙන් වැසී තිබුණත් ඒ කිලෝමීටර් දහස් ගණනක් හැම අතටම පැතිරිලා තිබෙනවා. මහද්වීපයක් කියලා හඳුන්වන්න සම්පූර්ණ කළ යුතු සියලු භූවිද්‍යාඥයන් පිළිගත් කරුණු හතරක් තිබෙනවා. පළවෙනි එක තමයි ඒක ඒ අවට තිබෙන සමුද්‍රීය කබලට වඩා සැලකිය යුතු උසකින් යුක්ත විය යුතු බවයි. දෙවෙනි එක තමයි ඒ ආග්නේය අවසාදිත සහ විපරිත කියන පාෂණ වර්ග තුනම බහුලව පවතින ස්ථානයක් විය යුතු බවයි. ඒ වගේම කලින් අපි කියපු විදිහටම සමුද්‍රීය කබලට වඩා අඩු ඝනත්වයක් සහ වැඩි ඝනකමක් තිබීමත් තවත් අවශ්‍යතාවයක්. අන්තිම කාරණේ තමයි ඒ සැලකිය යුතු විශාලත්වයකින් යුක්ත විය යුතු බව. මේ කරුණු කාරණා හතරම අපි හැමෝම දන්න මහද්වීප හතටම තක්කෙටම ගැලපෙනවා. කොමුණත් ඇතැම් විද්‍යාඥයන් විසින් පෙන්වා දෙන්නේ සීලෑන්ඩියා කියලා හඳුන්වන නව සීලන්තය වටා ඇති මේ මුහුදේ ගිලුණු මහද්වීපික කබලටත් ඒ සියල්ලම අදාළ බවයි. අවට සමුද්‍රීය කබලට වඩා කිලෝමීටර් කිහිපයක් උසින් නැති එය පාෂාණ වර්ග තුනම සහිත ඉහළ ඝනකමක් ඇති සුවිශාල කබලක්. එකම ගැටලුව තමයි එහි වැඩි ප්‍රදේශයක් ජලයෙන් වැසී තිබීම. මෙහිඳ සීලෑන්ඩියා කියන්නේ ඇත්තෙම මහද්වීපයක්ද නැද්ද කියන එක අද තනිකරම නිර්වචන මත පවතින දෙයක්. මුහුදු මට්ටම මීට වඩා මීටර 100 ගණනක් පහත් වුණා නම් එය හරියටම අටවන මහද්වීපය කියලා හඳුන්වන්න කිසිම බාධාවක් නැත්තේ. හැබැයි වතුරෙන් බැහැලා තියෙන හින්දා ඒක ඒ විදිහට හඳුන්වන්න පුළුවන්ද කියන කාරණේ ගැන මේ වෙද්දිත් වාද විවාද රසක් ලෝකෙ සිද්ධ වෙනවා. සමහර විට තාරකා විද්‍යාඥයන් ප්ලූටෝ ග්‍රහලෝකයක් නෙවෙයි කියලා තීරණය කළා වගේම භූ විද්‍යාඥයන් ඉදිරි කාලෙදී සීලෑන්ඩියා ලෝකයේ අටවන මහද්වීපය කියලා තීරණය කරාවි. ඉතින් අවසන් වශයෙන් ඒ තමයි මහද්වීප අද පවතින ආකාරයට බෙදුණු හැටි සහ ඒ අතර ජලයේ ගිලිලා නිසා කොන්වුණු සීලෑන්ඩියා වල කතාව. මේ ගැන වීඩියෝවක් කරන්න කියලා අපිට නිතරම ලැබෙන ඉල්ලීමක් නිසාමයි මේ වීඩියෝ පළ කරන්න මූලිකම හේතුව වුණේ. ඉතින් ඒ ගැනත් බොහොම ආදරෙන් මතක් කරන ගමන් ඉස්සරහට ඔබ විශ්ව ලෝකයෙන් දකින්න අහන්න දැනගන්න කැමති මාතෘකා තියෙනවා නම් වෙනද වගේම ඔය ඔබේ ආදරණීය කමෙන්ට් එක පල්ලෙහින් සටහන් කරන්න අමතක කරන්න එපා. අපි ආයෙ දවසක හමු වෙමු. අදට ගිහින් එන්න. සුබ දවසක්. ජය වේවා.